හයි කොහොමද ඔයාට? ඉතින් අද වීඩියෝ එකත් මම හිතනවා ඔන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා විශේෂයෙන්ම ඔයා eBay එකෙන් එතකොට AliExpress එකෙන් makeup brushes ඒ වගේම skin care වලට ඕන කරන පුංචි පුංචි machines වර්ග වගේ දේවල් order කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඉතින් eBay එකෙන් සහ AliExpress එකෙන් මම වැඩිපුරම අරගෙන තියෙන්නේ makeup brushes. ඉතින් ඒ නිසා මම හිතුවා මුලින්ම makeup brush වලින්ම පටන් ගන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් ඔෆිස් එකට යන්න එතකොට පුංචි පුංචි ගමන බිමනක් යන්න සාමාන්‍යයෙන් පුංචි මේකප් එකක් පාවිච්චි කරනවානේ. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඔයාට ඕන කරන අත්‍යවශ්‍ය මේකප් බ්‍රෂස් ටික අරගෙන තියාගන්න. ඉතින් ඇත්තටම eBay කී AliExpress එකේ හිම ගොඩාක් වෙලාවට අපිට ඕන කරන මේ බ්‍රෂස් ගොඩක් මිල ගණන අඩුවට තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේවා හොඳ ඒවා කොහොමද තෝරගන්නේ කියන එක. ඉතින් ඒ වගේ මම අරගත්ත හොඳ දේවල් ටිකක් තියෙන නිසා මේ දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ මම eBay එකෙන් අරගත්ත බෆින් බ්‍රෂ් එකක්. ඇත්තටම මම කැමති බ්‍රෂ් එකක් කියලා කියන ඕනේ. දැන් ගොඩක් අවස්ථා තියෙනවා අපිට විනාඩි දෙකෙන් තුනෙන් ඉක්මනට මේකප් එකක් දාගන්න. ඉතින් ඒ වගේ වෙලාවට ෆවුන්ඩේෂන් එක ඉක්මනින්ම ඇප්ලයි කරගන්න මේ බ්‍රෂ් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් හොඳ බ්‍රෂ් එකක්. දැන් මේ මම පාවිච්චි කරලා තියෙන ඉඳ මේ විදිහට තියෙන නැත්තම් මම සාමාන්‍යයෙන් එකපාරක් පාවිච්චි කරලා පස්සේ අනිවාර්යෙන් ඊළඟ පාර පාවිච්චි කරන්නේ ඒ බ්‍රෂ් එක හොඳින් වොෂ් කරලා පාවිච්චි ගන්න. නැත්තම් මේවා ඩස්ට් එක වගේ රැඳිලා ඒ දේවල් අපේ මේකප් එකත් එක්ක අපේ මූණේ රැඳුනොත් එහෙම ඒක අපේ ස්කින් එකට හොඳ නැහැ. ඉතින් දැන් මේ බ්‍රෂ් එක මං හිතන්නේ දැන් මං අවුරුද්දකට වැඩි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ බ්‍රෂ් එක දැන්ට මං 20 30 බාරක් විතර හොදලා ඇති. ඊටත් වැඩි හොදලා ඇති. ඉතින් ඒ වුණත් මේක බ්‍රෂස් ගැලවෙන්නේ නැහැ. ගොඩක් ශක්තිමත් තියෙන මේ කිඳි ටික තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන් වගේම හොඳට ෆවුන්ඩේෂන් එක ඇප්ලයි වෙනවා. අර බ්‍රෂස් පාරවත් හිටින් නැති වෙන්න අපි ආසිතියට ගොඩක් හොඳ මැට් ෆිනිෂින් එකක් ගන්න පුළුවන් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්න. ඉතින් ඒකත් එක්ක මේ ප්‍රයිස් එකට මේක ගොඩාක් වටිනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේක කොන්ඩෝරින් බ්‍රෂ් එකක්. මේක මම මේ මෑතකදී තමයි ඕඩර් කරගත්තේ. ඉතින් මේ බ්‍රෂ් එක අපිට ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි කොන්ඩෝරින් එකකින් කරන්නේ අපේ මූණේ ඉස්මතු වෙන්න ඕන තැන් ඉස්මතු කරලා එතකොට අපිට අඩුවෙන් පෙන්වන්න ඕන තැන් කවර් කරන එකනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් ගොඩක් වෙලාවට මේ ගොඩක් ස්මූත්ලි කවර් කරන්න ඕන මේ විදිහට කන්ට්‍රෝල් කරන්න ඕන තැන් ලස්සන්ට කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම මුල්වල මේ විදිහට ඇප්ලයි මේක බ්ලෙන්ඩ් කරන්න මේ ඇප්ලයි කරන්න අපිට මේ බ්‍රෂ් එක ගොඩාක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා ලික්විඩ් කොන්ටෝරින්, පවුඩර් කොන්ටෝරින්, ක්‍රීම් කොන්ටෝරින් මේ කොන්ටෝරින් වර්ග ඕනෙම එකක් මේ බ්‍රෂ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් මේ පවුඩර් බ්‍රෂ් එක මම eBay එකෙන් අරගත්තේ. ඉතින් මේක එන්න ඇත්තටම මාස දෙකක් විතර ගියා. ඉතින් ඒ ආයතනයෙන් උණු පරක්කු නිසා මේකට ගත්ත සල්ලි ආයෙ රිටර්න් කරලා තිබ්බා. ඉතින් එහෙම බලනකොට මේ බ්‍රෂ් එක මට eBay එකෙන් හම්බුනේ ෆ්‍රී. ඉතින් දැන් අපි දන්නවා පවුඩර් බ්‍රෂ් එක තියෙන ඕන හොඳම ලක්ෂණය තමයි මේ කෙඳි ගොඩක් සියුම් වෙන්න ඕනේ. ඒ වගේම අපි ගොඩක් වෙලාවට පවුඩර් ඇප්ලයි කරනකොට මේක ගොඩක් සොෆ්ට් වෙන තරමට අපිට හොඳට පවුඩර් ඇප්ලයි කරන්න පුළුවන්. නැත්තම් ගොඩක් ලාට මේ කෙඳි සොෆ්ට් නැතුව ටිකක් තදට වගේ තිබ්බොත් වෙන්නේ අර පවුඩර් ඔක්කොම වගේ එක තැන හිටින එක. හොඳට විසිරෙන්නේ නැතුව හිටින එක. ඉතින් ඇත්තටම මේ පවුඩර් බ්‍රෂ් එක පවුඩර් ඒ විදියට මුළු ෆේස් එකටම ලස්සනට හොඳ ෆිනිෂින් එකක් ගන්න ගොඩාක් හොඳ පවුඩර් බ්‍රෂ් එකක් කියන එක කියන්න ඕනේ. මගේ පවුඩර් බ්‍රෂ් වලින් මම කැමතිම පවුඩර් බ්‍රෂ් එක මේක. සාමාන්‍යයෙන් අනිත් පවුඩර් බ්‍රෂ් එකක් එක්ක අරන් බැලුවොත් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම වැඩි කෙඳි ප්‍රමාණයක් තියෙනවා. අර මම මුලින් කිව්වා වගේ හොඳ පවුඩර් බ්‍රෂ් එක තියෙන ලක්ෂණ මේ පවුඩර් බ්‍රෂ් එකේ තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳට පවුඩර් ඇප්ලයි කරන්න පුළුවන් හරිම ඉක්මනින්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ පවුඩර් බ්‍රෂ් එකකින් අපි ඇප්ලයි කරනකොට හැම තැනටම හොඳට පවුඩර් යන ටිකක් වෙලා අපිට හොඳට ඇප්ලයි කරන්න. හැබැයි මේකින් මේක කබුකේ බ්‍රෂ් එකක් වගේ හොඳට තිරිලා තියෙන නිසා ගොඩක් ඉක්මනට හොඳට ෆේස් එකට පවුඩර් සෙට් කරන්න පුළුවන්. හැබැයි චුට්ටක් විතර අතට බරයි. ඒ වුණත් ඇත්තටම ලස්සනට පවුඩර් ඇප්ලයි කරන්න පුළුවන් හොඳ පවුඩර් බ්‍රෂ් එකක් කියන එක අනිවාර්යෙන් මම කියනවා. මොකද මම මේක දැනට ගොඩාක්
පාවිච්චි කළා. ඒ වගේම මේක ගොඩක් හේදුවා. ඉතින් ඒත් එක්ක බලනකොට එහෙම කිසිම කෙඳිවල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මේකෙදි ගියේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් පවුඩර් බ්‍රෂ් එකක්. ඊබේකින් ඕඩර් කරගත්ත බ්‍රෂර් සෙට් එකක්. ඉතින් මේකේ ඔක්කොම බ්‍රෂර්ස් 10ක් තියෙනවා. මේ විදිහේ ලොකු බ්‍රෂර්ස් 5යි, මේ විදිහේ පුංචි බ්‍රෂර්ස් 5යි. ඉතින් මේ පාට පාටවල් තියෙන්නේ මේ මම පාවිච්චි කරපු නිසා. ඉතින් ඇත්තටම මේ බ්‍රෂර් සෙට් එකේ ඔයාට තියෙන වැදගත්කම තමයි මේකේ පවුඩර් බ්‍රෂ් එකක්, එතකොට බ්ලෂර් බ්‍රෂ් එකක්, ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන බ්‍රෂ් එකක්, කන්සීලර් කරන බ්‍රෂ් එකක්, ඒ වගේම අයි මේකප් එක ටෝන කරන ඒවා, ඉතින් හයිලයිට් කරන්න, කොන්ටෝල් කරන්න. ඉතින් මේ විදිහට ඔයාට අත්‍යවශ්‍ය බ්‍රෂස් කිහිපේ මෙතන තියෙනවා. ඉතින් ඒකත් එක බලනකොට ඔයාට තව එක එක බ්‍රෂස් අරගන්න ඕනෙත් නෑ, මේ බ්‍රෂස් ටික තියාගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔයාට කැමති පාටකින් ඕඩර් කරන්න පුළුවන්. දැන් මම සුදු පාට ඕඩර් කරගත්තේ. මේකේ තව ගොඩාක් කලර්ස් තියෙනවා. ඉතින් ඒත් එක්ක බලනකොට මේ බ්‍රෂ සෙට් එකත් ඇත්තටම ඔයාට ගොඩක් වැදගත් වේවි. ඔයාට සාමාන්‍යයෙන් පුංචි මේකප් එකක් දාගන්න වගේ ඔයා මේ බ්‍රෂස් අරගන්නවා නම්. ඉතින් මම අරගත්ත බ්‍රෂස් අතර මං හිතපු තරම් හොඳ ප්‍රතිඵලයක් නොලැබුණු බ්‍රෂ් එකක් තියෙනවා. ඒ තමයි මේක. මේක ෆවුන්ඩේෂන් බ්‍රෂ් එකක්. ඔයාට පේනවා ඇති මේකේ මේ මැද පුංචි ඉඩක් තියෙනවා, හෝල් එකක් තියෙනවා. ඉතින් මේකට ෆවුන්ඩේෂන් දාලා ඇප්ලයි කරන්න තියෙන්නේ. ඇත්තටම ගොඩක් වෙලා යනවා ඇප්ලයි කරන්න. ඒ වගේම අර මං අර මුලින් පෙන්නපු බෆින් බ්‍රෂ් එකේ වගේ ගොඩක් හොඳ මැට් ෆිනිෂින් එකක් මේ බ්‍රෂ් එකෙන් ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න බැහැ. කිඳි පාරවල් හිටිනවා. ඒ වගේම දැන් මේක අපි බැලුවොත් එහෙම මෙහෙම කරලා මේ ඇතුලේ ඉඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් බලනකොට මේ බ්‍රෂ් එක නම් ඇත්තටම මේ හොඳයි කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ බ්‍රෂ් එකේ ගානක් ගොඩක් අඩුයි. ඉතින් ඒ ගානට වුණත් මේක වටින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක නම් ගන්න එපා. ඉතින් මේක නම් ඔයා දකින්න ඇති මම මගේ YouTube කමිටි එකේ, ඒ වගේම Facebook page එකේ post එකක් දැම්මා. මේක blackhead whitehead හදලා අරගන්න vacuum machine එකක්. මේකේ නම spot cleaner. ඉතින් හැබැයි මේක දැම්මට පස්සේ මට ගොඩක් අය කිව්වද තමයි මේක යාලට එච්චර හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියලා. නමුත් ඇත්තටම මම පාවිච්චි කරේ මේක මගේ ගොඩාක් කලතරකින් තමයි වයිට් හෙඩ් ඇති වෙන්නේ. හැබැයි ගොඩාක් ඇති වෙන්නේ නැහැ. නහයේ මේ දෙපැත්තේ චුට්ටක් ඇති වෙන වගේම නිකටේ. ඉතින් වඩාත් හොඳින් කාලය ඉතුරු කරගෙන ඉක්මනින් ක්ලීන් අප් එක කරන්න පුළුවන් ඉඳ තමයි මම මේක ඇත්තටම පාවිච්චි කරන්න අරගත්තේ. ඉතින් මට මේක හොඳ ප්‍රතිඵලයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. මොකද මේකේ වයිට් හෙඩ් රිමූව් කරලා ඉවරුනාට පස්සේ මේක ඇතුලේ වයිට් හෙඩ්ස් රැඳිලා තියෙනවා, ගොඩක් හොඳට පේනවා. ඉතින් ඊට පස්සේ කොටන් බඩ් එකකින් අරගෙන බැලුවම ගොඩක් හොඳට ඒ දේවල් රිමූව් වෙලා තියෙනවා කියන එක පේනවා. ඒ වගේම ස්කින් එක ටච් කරාම තේරෙනවා හොඳට වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් රිමූව් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක බලනකොට මේක ඇත්තටම මට නම් කාලය ඉතුරු කරගන්න ගොඩාක් වටිනවා. ඉතින් මං හිතනවා දැන් ගොඩක් අයට මේකේ ප්‍රතිඵල නොලැබුණේ මේක පාවිච්චි කරපු පිළිවෙලේ තියෙන වෙනසක් නිසාද කියලා. ඉතින් ඔයා හිතනවා නම් මේක පාවිච්චි කරන විදිය ගැනත් වීඩියෝ එකක් ඕනේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම හොන්න ඔයා AliExpress එකෙන්, eBay එකෙන් එහෙම මේක බ්‍රෂස් ටිකක්, ස්පොට් ක්ලීන් එකක් එහෙම අරගන්න බලාපොරොත්තු වෙන් හිටියනම්. ඉතින් එහෙනම් මගේ YouTube channel එකට subscribe වෙන්න අමතක කරන්න එපා. හිත එක්ක තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් සතියේ මැද වීඩියෝ එකකින් ඉක්මනින්ම ආව හම් වෙනකන් ගිහින් එන්න. bye.